සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි අද දේශනාවේ දායකත්වයේ ඩීඑම් අතුකෝරල මහත්මයා විසින් දායකත්වයේ දරලා තිබෙනවා අතුකෝරල මහත්මයා ප්‍රදාන පින්තුන්ට අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා අත කුවස්සනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඡති කියලා හිත දැඩිව අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙහි මිදෙන්නේ නැත්තම් ඒ කියන්නේ දැඩිව අල්ලගෙන ඉන්න නිසා තමයි ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තේ දැඩිව අල්ලගෙන ඉන්නේ ස්කන්ධයන් ටිකයි බාහිර දේවල් අල්ලගෙන ඉන්නවා කියලා හිතුවට සත්‍ය වශයෙන්ම කිසිවෙක්වත් කිසිම තැනක බාහිර දේවල් අල්ලගෙන නැහැ. බාහිර දේවල් පදනම් කරගෙන උද්ගත වෙන තමාගේ ස්කන්ධ ලෝකයයි අල්ලගෙන ඉන්නේ. ස්කන්ධ ලෝකේ අල්ලගෙන ඉන්නේ තමන්ගේම හිතින්. අත කුවස්සනේව අනුපාදාය උපාදාන රහිත වාසවේහි චිත්තං විමුක්ඡති. ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තම් ආශ්‍රවයන්ගෙන් හිත මිදීමක් අත්දකින් නැත්තම් ඒකට හේතුවක් තියෙන බවයි බුදුරජාන් වහන්සේ අපට වදාළේ මොකක්ද ඒකට හේතුව තංකිස්ස හේතු දැන් ඔබට තියෙන අපට තියෙන විශාලම ගැටලුව ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැතිකම ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තම් ආශ්‍රවයන්ගෙන් හිත නොමිදීමට හේතුව තමයි ඇයි මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැත්තේ අනුපාදාය වශයෙන් උපාදාන නොවි ආශ්‍රවයන්ගෙන් සිත නොමිදේ නම් ඒ නොමිදීමට හේතුව මොකද්ද කුමක්ද හේතුව ඔබ ඔබෙන් අහලා බලන්න තංකිස්ස හේතු මොකක්ද හේතුව මොකක්ද හේතුව හේතුවක් තියෙනවා මොකද්ද අභාවිතත්තා තිස්ස වචනියන් හිත භාවිතානු කිරීමයි හිත භාවිතානු කිරීමයි කිස්ස අභාවිතත්තා මොනවා ගැන භාවිතානු කිරීමද බලන්න බුද්ධ දේශනා බොහොම පැහැදිලිව ඒ අවුල ලිහලා දෙනවා අපිට කිස්ස අභාවිතත්තා මොනවා භාවිතානු කිරීමද අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං සතර සතිපට්ඨානේ තුල හිත භාවිතානු කිරීමයි අභාවිතත්තා චතුන්නං සම්මප්පදානානං සතර සම්මප්පදාන වීරිය තුල භාවිතානු කිරීමයි අභාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං සතර එරදිපාද ධර්මයන් භාවිතානු කිරීමයි අභාවිතත්තා පච්චන්නං ඉන්ද්‍රියානං ඉන්ද්‍රිය ධර්මයන් මත භාවිතානු වීමයි අභාවිතත්තා පංචන්නං බලානං බල ධර්මයන් මත භාවිතානු වීමයි අභාවිතත්තා සත්තන්නං බොජ්ජංගානං සප්ත බොජ්ජංග ධර්මයන් මත භාවිතානු වීමයි
අභාවිතත්තා අරියස්ස අට්ටංගිකස්ස මග්ගස් ආර්යෂ්ටාංගික මාර්ගයේ මත භාවිතානුවීමයි. භාවිතය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් අවස්ථාවක්. ඉතාම වැදගත් අවස්ථාවක්. භාවිතයකින් තොරව ධර්මයේ ප්‍රයෝජනේ කරා යන්න බෑ. ධර්මයේ ප්‍රයෝජනේ කරා යන කෙනා හිත භාවිතා කරන්න ඕන. හිත භාවිතා කරන්න ඕන. භාවිතා කරන කෙනාගේ හිත තුල තමයි ආශ්‍රවයන්ගෙන් අනුපාදාය වශයෙන් උපාදානේ නොවි ආශ්‍රවයන්ගෙන් චිත මිදෙන්නේ. ආසවෙහි චිත්තං විමුක්ඡති. මේ භාවිතා කළ යුතු දේවල් පොදුවේ හැඳින්වීම තමයි බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂික අවබෝධය පිණිස නියෝජනය කරන ධර්ම. අවබෝධය කුළු ගැන්විච්ච ධර්ම. එහෙමනම් අපි භාවිතා කරන්න කලින් හොඳට ඉගෙන ගන්න ඕන දේ තමයි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මේවා එකින් එක හොඳට ඉගෙන ගන්න ඕන. මේ ටික ඉගෙන ගත්තාම තව මොකුත් ඉගෙන ගන්න ඕනේ. මේ ටික හොඳට දිගට පළලට අර්ථ සහිතව විස්තර සහිතව යම් ශ්‍රාවකයෙක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගත්ත ශ්‍රාවකයා තව මොකුත් ඉගෙන ගන්න ඕනේ. එයා තුළ ඒකාන්ත වශයෙන් නිවීමක් ඇති වෙනවා. එයා තුළ ඒකාන්ත වශයෙන් ආශ්‍රවයන්ගෙන් මිදීමක් උද්ගත වෙනවා. ආශ්‍රවයන්ගෙන් නිදහස් වීමක් අත්දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මනාකොට කෘත්‍යයක් විදියට ශ්‍රාවකයාට පෙන්වා දුන්නු මේ භාවිතය තුළ අපේ ජීවිතයේ ටිකෙන් ටික අපි ක්‍රමානුකූලව ගොඩනගා ගත්තොත් ඒ ගොඩනගා ගන්න ශ්‍රාවකයාගේ හිත ක්‍රමානුකූලව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. අද මේ දේශනාව තුළින් අපි විටින් විටත් මතු කරපු දහම් කාරණාවක් අන්තර්ගත ආමගන්ධ සූත්‍රය ඇසුරින් ධර්ම කාරණා ටිකක් කියලා දෙන්න කල්පනා කළා මාතෘකාවටත් සම්බන්ධ නිසා. සුත්ත නිපාතයේ තියෙනවා කුද්දක නිකායේ ආමගන්ධ සූත්‍රය කියලා. එක බොහොම ලස්සන දේශනාවක්. ඒ දේශනාවට පාදක වෙන හේතුව අපි ওই දේශනාවලදී මං හිතන්නේ වරද්ද දෙවරක් කියලා තියෙනවා. පිළිගඳ ගැන වදාළ දේශනාවක්. ආමගන්ධ ලෝකේ ඇත්තම පිළිගඳ මොකක්ද කියලා වදාළ දේශනාව. මොකද බෞද්ධ වේශයෙන් අද ටිකක් මිනිස්සු වෙජිටේරියන් වෙන්න බලනවා. මේ ඒ කියන්නේ නිර්මාංශ ආහාර වලට යොමු වෙන්න බලනවා. ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඇත්තටම නිර්මාංශකම නෙමෙයි මට මෙතන මතු කරන්න ඕන. මේකේ තියෙන හරය නිර්මාංශ වෙන එක මහා ලොකු දෙයක්ුත් නෙමෙයි. නිර්මාංශ නොවීම කියන්නේ මහා ලොකු දෙයක්ුත් නෙමෙයි. නිර්මාංශ වුණා කියලා යාට නිවනට ලොකු උපකාරයක් හම්බෙන්නෙත් නෑ. මාංශ අනුභව කළා කියලා යා නිවනින් ඈත් වෙන්නෙත් නෑ ලොකුවට. ඒ මොහොතේ ආහාරයේ පිළිබඳව තමන් මත දරණ මතය තමන් තුළ පවතින ආකල්පය බලපානවා. ඒ ආකල්පේ බලපානවා. ඇත්තටම මේක පුරාණ කාශ්‍යප බුද්ධ ශාසනයේ දේශනාවිච දේශනාවක් කියලායි තියෙන්නේ. ආමගන්ධ කියලා බ්‍රාහ්මණෙක් යා එළවලුයි බතුයි විතරයි කන කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ දෙස හොරෙන් බලලා තියෙනවා. උන්වහන්සේ ආමගන්ධේ වළඳනවාද කියලා. එතකොට එයාට එක දවසක් කේන්ති ගියා. උන්වහන්සේ ආමගන්ධේ වළඳන හැඩයි උන්වහන්සේගේ පාත්‍රයේ තිබුණු දේවල් වලින් යා කැළඹුණා. උන්වහන්සේගේ පාත්‍රයේ තියෙන දේවල් දැකලා යා ඇවිස්සුණා. එහෙනම් එදා පාත්‍රයේ මොනව හරි පිළිගඳට සම්බන්ධ දෙයක්ුත් තියෙන්න ඇති. මොකද පින්න පාත යනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් යමක් පාත්‍රයට බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් මොනව හරි පූජා කරනවද ඒ පූජා කරන ඕනෑම දෙයක් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න ලෑස්ති. ඒ භෝජනය ඒ පුද්ගලයා කෙරෙහි තා කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන තියෙනවා.
එබඳු අවස්ථාවක් තමයි මෙතන මතුවෙන්නේ. මේක මේ නිර්මාංශ වෙන්න කියලාවත් කියන බණක් නෙමෙයි, මංස් වළඳන්න කියලා කියන බණකුත් නෙමෙයි. ඊට වඩා අපි තුල දියුණු කරගත යුතු ගුණධර්ම පිළිබඳව මේ දේශනාව තුළින් පැහැදිලි කරන්න ඕන. මොකද මේ නිර්මාංශ වීම කියන එක ගුණයක් විදියට සලකාගෙන ඊට වඩා බරපතල කඩාවැටීම් හදාගත්ත මිනිස්සු ඉන්නවා. ඒක නිර්මාංශකම කියන්නේ මහා ගුණයක් විදියට උලුප්පලා දක්වනවා මේ සමාජයේ. නමුත් එයාට මේ නිර්මාංශකමට වඩා මේ සීලයකින් ශක්තිමත් වෙන එක, සමාධිය තුළ ශක්තිමත් වෙන එක, ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවයකින් ශක්ති, මේ ඔක්කොම මගහැරිලා යනවා. මම දැකලා තියෙනවා මේ ඔක්කොම මගහැරවගෙන සමහර අය ඉන්නවා අපි නිර්මාංශයි අපි නිර්මාංශයි කියලා, ඒක විතරයි තියෙන්නේ. ඒ නිර්මාංශ වීම කියන එක විතරයි තියෙන්නේ. නමුත් මේ අපේ තියෙන පදනමට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන එක, පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ පිළිබඳ ඉතාම මනා නුවණක් හදාගන්න එක, ඒ වගේ බුදුදහමේ කතා කරන කේන්ද්‍රගත භාවිතයන් ගොඩක් මඟහරවගෙන එයාට නිර්මාංශ වීමම ගුණයක් විදියට සලකාගෙන ඉන්න අය හරියට මේ සමාජයේ ඉන්න නිසා අදට මේ පණිවිඩය බොහෝම වැදගත් පණිවිඩයක්. මොකද අද වඩා තේරුම් ගත යුතු සත්‍යයක් මේ තුළ තියෙනවා. ඒ සත්‍යතාවය ඉතාම හොඳින් තේරුම් ගන්න ශ්‍රාවකයෙකුට උපකාරාර්ථයෙන් බොහෝම වැදගත් වන දහම් කොට්ටාසයක් තමයි අපි මේ දේශනාව තුළින් මතු කරන්න උත්සාහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ බ්‍රාහ්මණයා හොඳට පාත්‍රයේ දිහා බලලා එයා තුළ යම් කැළඹීමක් ඇති වුණා. දැන් එයා කැළඹුණේ මොකටද? මේ කාගේවත් පිඟානක් දිහා බලලා වැඩක් නැහනේ. ලෝකේ පිඟන් දිහා බලලා කැළඹෙනවට වඩා තමන්ගේ කතාව කියවගන්න එක නේද වටින්නේ. ඔය නිර්මාංශ වීම කියන එක සමහර නිර්මාංශ වෙන්න පුළුවන් එක ගුණයක් විදියට හිතලා, සමහර අය නිර්මාංශ වෙන්න පුළුවන් අරුචිය නිසා, එයාට රුචියක් නැහැ. කොහොම වුණත් නිර්මාංශ වෙන එක හොඳයි. මම කියන්නේ නිර්මාංශ වෙන එක හොඳයි. මාංශ වැළඳීමට වඩා අපිට කොච්චර කණ්ඩේව තියෙනවද? නිර්මාංශ වෙන එක හොඳයි. හැබැයි නිර්මාංශ වීම කියන එක ගුණයක් විදියෙන් නම් සලකන්න එපා. ඒක ගුණයක් නෙමෙයි. ගුණයක් නෙමෙයි ඒක. මොකද අපිට ඊට වඩා ගුණධර්ම තියෙනවා දියුණු කරන්න. නිවන පිණිස අවශ්‍ය වෙන උපකාරාර්ථයෙන් ගුණධර්ම තියෙනවා. ඒ ගුණධර්ම ඔක්කොම පැත්තකින් තියලා මේ නිර්මාංශ වීම විතරක් ඔළුවට ගත්තොත් එයාට සීලය මගහැරෙන්න පුළුවන්, සමාධිය මගහැරෙන්න පුළුවන්, ප්‍රඥාව මගහැරෙන්න පුළුවන්, විමුක්තියත් මගහැරෙන්න පුළුවන්. ඇයි? තමන් නිර්මාංශ වූ බවත්, ලෝකයා මාංශ සහිතව වළඳන බවත් දැකලා පාටික සම්පයුක්තව තමන්ගේ ඇතුළ කලඹවාගෙන ඉන්න එක තමයි වෙලා තියෙන්නේ. අද මම දැකලා තියෙනවා එහෙම. නිර්මාංශ පදනමෙන් ඉන්න සමහර මිනිසුන්ගේ හැසිරීම් දිහා මම දැකලා තියෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ යනකොට භික්ෂුවකට අදහසකුත් නැත්තම්, ඒ කියන්නේ පිණ්ඩපාතේ වඩිනකොට අදහසකුත් නැත්තම් මොනවද මේ අද හම්බ වෙන්නේ කියලා, ඊට පස්සේ පිණ්ඩපාතේ ගන්නකොට අදහසකුත් නැත්තම් මොනවද අද පාත්‍රයට වැටුනේ කියලා, පාත්‍රයට වැටිච්ච දේ පදනම් කරගෙන ඒ භික්ෂුවට අදහසකුත් නැත්තම් හෙටත් මේ පැත්තෙම කැරකෙන්න ඕන, මෙහි ආවොත් නම් හොඳට කණ්ඩ හම්බ වෙනවා, මෙහි තමයි හොඳම තැන කියලා එහෙම අදහසකුත් ඒ භික්ෂුවට නැත්තම්, ඒක ඉතාම පාරිශුද්ධ භෝජනයක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මොකද ඒකේ අපේක්ෂා සහිත නෑ. ඒ භෝජනීය සම්බන්ධ අපේක්ෂා රහිතයි. ඒක බොහොම පිරිසුදුයි. ඒකට යවහල් හම්බුණත් එකයි, එළවලු හම්බුණත් එකයි, පොල් සම්බෝල හම්බුණත් එකයි, ලුණු මිරිස් හම්බුණත් එකයි, මුං ඇට කඩල කව්පි හම්බුණත් එකයි, එතනින් එහාට ගිහින් පින්වත්නි අපි ඔය කතා කරන මාංශ හම්බුණත් එකයි. ඒක ඉතා පිරිසුදු භෝජනයක්. එතකොට මේ අද තියෙන අවුල තමයි හාල් මැස්සගේ අස්සේ මාළුවා දකින්න උත්සාහ කරන එක. එහෙම උත්සාහ කරලා යා බරපතල ප්‍රපංචකරණයකට අහු වෙලා පටිගය බරපතල විදියට මෝරගෙන තමන් තුළ ඇතුළේ ඇවිලීමක් හදාගන්නවට වඩා මේ ලෝකේ අත්දකින අත්දැකීම පදනම් කරගෙන නොඇලෙන නොකිපෙන ශ්‍රාවකයෙක් වෙන්නයි අපි උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ආමගන්ධ කියන බ්‍රාහ්මණයා විසින් මෙයා විසින් විමසන ප්‍රශ්නය මොකද්ද? සාමා කංචි ගුලක වීනකානිච සත්තප්පලං මූලප්පලං ගාවිප්පලං
ධම්මේන ලද්දං සත මස්න මානා න කාම කාමා අලිකං ගනන්ති. න කාම කාමා අලිකං පනන්ති. එයා අහන ප්‍රශ්නය, එයා විමසන ගැටලුව, මේ ලෝකේ මිනීරි, මුං ඇට, තලගුලි, නොයේකුත් කොළ වර්ග, දළු වර්ග, අල වර්ග, මුල් වර්ග, ගස්ගෙඩි, මේවා ඕන තරම් තියෙනවා. ධර්මානුකූලව වළඳනවා කියන ඔබ වහන්සේ දහමින් සැනසෙන කෙනෙක්, ධර්මීන් සැනසෙන කෙනෙක්. ඔබ වහන්සේගේ ශ්‍රාවකයොත් ධර්මීන් සැනසෙන්නේ. ඒ වගේම ඔබ වහන්සේලා කාමසුවේ හොයන්නේ නැහැ කියලායි අපිට කියන්නේ. කාමසුවේ හොයන්නේ නැහැ කියලායි කියන්නේ. ඔබ වහන්සේලා කාමයන් පිළිකුල් කරගෙන වාසය කරනවා, මොකද කාමයන් ඔස්සේ දුක පවතිනවා කියලායි අපිට කියන්නේ. නමුත් බලාගෙන යද්දී ඔබ වහන්සේලා කියන්නේ බොරු. දැන් බලන්න අර ගුණි ඔක්කොම වහගත්ත පාත්‍රයේ දිහා බලලා. එයා කියනවා මේ ලෝකේ මිනේරි, මුං ඇට, තලගුලි, කොළ, දළු අල, මුල්, ගස් ගෙඩි ඒවා තියෙනවා. ඒ වගේම ඒවා තියෙන එකේ ඔබ වහන්සේලා කියනවා මේ අපි ධර්මානුකූලව ලැබිච්ච දේවල් තමයි වළඳන්නේ. අපි ඊට වඩා මේ වළඳන්නේ නැහැ. ඔබ වහන්සේලා එහෙමත් කියනවා. ඔබ වහන්සේලා දහමින් සැනසෙනවා කියලත් කියනවා. ධර්මයෙන් සැනසෙන උදවිය කියලත් ඔබ වහන්සේලා අපිට කියනවා. ඒ වගේම අනිත් පැත්තට ඔබ වහන්සේලා කියනවා කාමසුවේට කැමති නැහැ කියලත්. ඒ කියන්නේ කාමසුවේ හොයන්නේ නැහැ කියලත් කියනවා. බලානේ යද්දී ඔක්කොම බෝරු කතාන්දර. ඔක්කොම බොරු කතාන්දරේ. බලන්න යා පාත්‍රින් සම්පූර්ණ ගුණයේ චිත්‍රයක් ගත්තා. ගන්න බෑ එහෙම. එතන මෙහෙම ගත්තනම් අදහසක් ඒ පාත්‍රේ මොනවා හරි තියෙන්න ඇති. මොනවා හරි තියෙන්න ඇති. මොකද ඒ කාලේ සංඝයා පින්නපාතෙන් ජීවත් වුණේ. එතන ඒ පින්නපාතෙන් ජීවත් වෙනකොට පාත්‍රයට වැටෙන ඕන දෙයක් උන්වහන්සේලා වැළඳුවා. මොනවද පාත්‍රයට වැටෙන්නේ? ඒ පාත්‍රයට වැටෙන ඕන දෙයක් උන්වහන්සේලා වැළඳුවා. උන්වහන්සේලාට විශේෂ අදහසක් තිබ්බේ නැහැ. එකිතා පිරිසුදු භෝජනයක්. මොකද වඩිනකොටවත් අදහසක් නැහැ අද මේව හම්බෙනවා නම් හොඳයි, ඊයේ ගිය පැත්තෙම යන්න ඕන, ඒ පැත්තෙම කැරකිලා එන්න ඕන. එහෙම අදහස් මොකක්වත් නැත්තම් ඒ වෙලාවේ පාත්‍රයට වැටෙන්නේ මොනවද? ඒක තරම් පිරිසුදු ආහාරයක් නැහැ. ලුණු මිරිසක් ගැන හරි අදහසක් තියාගෙන අදත් යන්න ඕනේ ඒ පැත්තේ. ඊයේ රහට ලුණු මිරිසක් තිබ්බා, කිරිබතක් තිබ්බා. ඒ පැත්තේ අදත් රහට ලුණු මිරිස් හදලා ඇති, කිරිබතක් හදලා ඇති කියලා ඒ පැත්තට යනවා නම් ඒ ලුණු මිරිස පිරිසුදු නෑ පින්වත්නි. ඒ ලුණු මිරිස අපිරිසුදුයි. ලුණු මිරිස අපිරිසුදුයි. මේ දේශනාවේ සඳහන් වෙනවා යදස්න මානෝ සුකතං සුනිට්ටිතං පරේහි දින්නං පයතං පනීතං සාලීන මන්නං පරිබුංජමානෝ සෝ බුංජති කස්සප ආමගන්ධං. මම්මි පාලි වාක්‍ය කියලම කියන්නේ මේවා අපේ කතා කියලා සමහර අය හිතන්නේ. මේ හාමුදුරුවරු හදාගත්ත ඒවා තමයි මේ අපිට කියන්නේ කියලා හිතාගෙන ඉන්නේ. එතකොට දැන් බලන්න මේ දේශනාවෙම තියෙනවා යදස්න මානෝ සුකතං සුනිට්ටිතං පරේහි දින්නං පයතං පනීතං. හොඳට උයන ලද හොඳ රහ තියෙන, බොහොම මధుර රසයෙන් තියෙන, හොඳ සුවඳවත් තැල් එල්හාලේ බත ඒ ඇල්හාලේ බතක් හොඳට උයලා මියුරු රසයෙන් යුතු ඇල්හාලේ බතක් දුන්නාම ඒ බත් ටික යම් කෙනෙක් වළඳනවා නම් ඒ බත් ටික වළඳනවා නම් ඒ හොඳට පිසින ලද රසට පිසින ලද බත් ටික වළඳනවා නම් එයා වළඳන්නේ පිළිගඳයි. එයා වළඳන්නේ පිළිගඳයි. එතකොට දැන් මේ කතාව පැහැදිලිව දැන් මෙයා රටපටලව ගත්ත මිනිස්සෙක් කියලා අපිට තේරෙනවා. දැන් මේ ප්‍රශ්න අහන කෙනා
එතකොට බුදුරජාණන් වහන්සේට මෙයා එක්තරා චෝදනාවක් කරනවා. ඔබ වහන්සේලා හොඳට පිහින ලද රස පිරුණු සුවඳ හැල් බත් එක්ක මස් වළඳනවා නම් ලැබිච්ච ඕන දෙයක් බොහොම රස කර කර නැවත නැවත ඒ පැත්තෙම කැරකි වළඳනවා නම් ඒ වළඳන්නේ පිළිගඳයි. ඒකට අපි කියන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ ආම ගන්ධේ වළඳනවා කියලයි. වෙන මොකක්වත් නෙමෙයි. අපි ඒකට කියන්නේ ආම ගන්ධේ වළඳනවා කියලා. ඊට පස්සේ ආ කියනවා, දැන් බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරනවා. මොකද්ද? න ආම ගන්ධෝ මම කස්සපදීති. ඉච්ඡේ වත්වා බාසසි බ්‍රහ්ම බන්දු. මට පිළිගඳ කැප නෑ කියලා තමුන්නාසි මතක් කරලා තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ අහනවා. ඉච්ඡේවතුම් බාසසි බ්‍රහ්ම බන්දු. මට පිළිගඳ කැප නෑ කියලා ඔබ වහන්සේ බලඳලා තියෙනව නේද? බ්‍රහ්ම බන්දු මුනිදුනි. එහෙමනම් ඔබ වහන්සේ මනාලෙස පිසින ලද මේ මොහොතේ, මේක තියෙනවා, සාලීන මන්නං පරිබුංජමානු සකුන්ත මන්සේහි සුසංකතේහි. මෙතන පින්වත්නි සකුන්ත මන්සේහි කියලා කියන්නේ ලිහිණි මස්. මේක වැරදි විදිහට ගන්න එපා. මට මේ කියන්න උමනාවන්නේ මස් ගැන නෙමෙයි. මේකේ තියෙනවා ලොකු දාර්ශනික අදහසක්. ඒකයි මට කියන්න උමනාව තියෙන්නේ. ඒතර මේ මට චෝදනා කරනවා නම් මේ දේශනාවටයි චෝදනා කරන්න ඕන. මොකද මම මේ කියන්නේ මේ දේශනාවේ තියෙන එක. ඔයාගෙන බලන්න සුත්ත නිපාතේ ආමගන්ධ සූත්‍රේ. කුද්දක නිකායේ තියෙන්නේ. නමුත් මට මේ මාංශ ගැන නෙමෙයි කියන්න උමනාවනේ. මේ Tamange හිත හදා ගැනීම ගැන බොහොම ලස්සන අතිශය රමණීය පණිවිඩයක් මේකේ සැඟවිලා තියෙනවා. ඒක තමයි මට මතු කරන්න ඕන. ඒ නිසා මට මේක කියන්න වෙනවා මේ ටික. එතකොට එයා කියනවා ඔබ වහන්සේ පිළිගඳ කැප නැහැ කියලා මතක් කරලා තියෙනවා නේද? බ්‍රහ්ම බන්දු නිදුකානන් වහන්ස, එහෙමනම් ඇයි දැන් බුදුරජාණන්සට චෝදනාවක් කරන්නේ? ඇයි දැන් සාලීන මන්නං පරිබුංජමානෝ සකුන්ත මන්සේහි සුසංකතේහි. එහෙමනම් ඇයි ඔබ වහන්සේ මනාලෙස පිහින ලද ලිහිණි මසුයි සකුන්ත මන්සේහි ලිහිණි මසුයි සුවඳ හැල් බතුයි වළඳන්නේ? නිදුකානන් වහන්ස බුදුරජාණන්සේ අහනවා, මොනවද ඔබ වහන්සේ මේ කියන්නේ? ඔබ වහන්සේ කියන්නේ එකක්, කරන්නේ එකක්. මොනවද ඔබ වහන්සේ මේ පිළිගඳ වළඳන්නේ නැහැ, පිළිගඳ වළඳන්නේ නැහැ කියලා? අනිත් පැත්තට මේ ලිහිණි මස් එක ඇල්හාලේ බත් කන්නේ. එහෙමනම් මේ වගේ කතාවක් බුදුරජාණන්සේගේ මූණටම බදාලා නම්, මූණටම මතු කරා නම්, උන්වහන්සේ දායක වළඳලා තියෙනවා. සමහර අය හිතනවා මේ බුදුරු කියන්නේ වෙජිටේරියන් කියලා. එහෙම නැහැ. බුදුරජාණන්සේලාගේ පාත්‍රයට වැටෙන යම් දෙයක් ඇද්ද, ඒක ඉතාම පිරිසුදු භෝජනයක්. ඒක වළඳනවා එච්චරයි. උන්වහන්සේලා රසයට ඇලෙන්නේ නැහැ. රසයට බැඳින්නේ නැහැ. රසයේ සමග පැටලෙන්නේ නැහැ. රසයෙන් වෙන් වෙලයි උන්වහන්සේලා වාසය කරන්නේ. දැන් මේ අහන්නේ මොකද්ද? ඔබ වහන්සේම කියනවා පිළිගඳ කැප නැහැ කියලා. එහෙනම් ඇයි දැන් මේ ලිහිණි මසුයි සුවඳ හැල්බතුයි වළඳන්නේ? ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ එකක්, කරන්නේ එකක්? ඔබ වහන්සේට වගේ කෙනෙකුට ඕක හරියයිද? ඔය වගේ වැඩ කරන එක ඔබ වහන්සේ වගේ කෙනෙකුට කොච්චර ගැළපෙයිද කියලයි මෙයා අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන මත්කාරණයක් මතු කළා. අන්න ඒ කාරණේ හරි වැදගත්. පානාති පාතෝ වදචේද බන්ධනං තෙයං මුසාවාදෝ නිකති වංචනානි අජ්ජේන කුජ්ජං පරධාර සේවනං ඒසාම ගන්ධෝ නහි මංස භෝජනං. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා, පානාති පාතෝ වදචේද බන්ධනම් ප්‍රාණඝාතය වදය, ඒ වගේම තවත් කෙනෙක් රිදවන එක, හිරකරන එක, අනුන්ට අයිති දේවල් සොරසිතින් ගන්න එක, බොරුවෙන් රවට්ටන එක, වංචනික බව,
මේවා පදනම් කරගෙන තමන්ගේ හිත තුළ උද්ගත වන ක්‍රෝධය ඒ ක්‍රෝධය පදනම් කරගෙන තමන්ගේ බිරිඳගෙන් සතුටු නොවි පරාඹුවන් පිට යන එක තමන්ගේ ස්වාමියාගෙන් සතුටු නොවි වෙනත් පුරුෂයන් කරා යන එක මෙන්න මේක තමයි ලෝකයේ සැබෑම පිළිගඳ ඒ කියන්නේ මේ කිව්වේ මොකද්ද සීලයක් නැතිකම තමයි ලෝකයේ ඇත්තම පිළිගඳ සීලයක් නැතිකම තමයි ලෝකයේ සැබෑම පිළිගඳ මස්කන්න නැති එක නිමෙයි ලෝකයේ ඇත්තම පිළිගඳ තමයි සී ආර්ය සීලයකින් කඩා වැටෙන එක ආර්ය සීලයකින් කඩා වැටෙන එක එතකොට සීලයකින් ශක්තිමත් නොවි අනි අපි කන්නේ එළවලු විපත් විතරයි එළවලු විපත් විතරයි කියලා කවුරු හරි මිනිස්සෙක් කියනවා නම් ඒකට බුදුදහම එකඟ නැහැ. ඒකට බුදුරජාණන්සේගේ ධර්ම එකඟ නැහැ. මොකද අපිට ඊට වඩා භාගතුන් වහන්සේ දිනු කරගත යුතු ಗುಣධර්ම පෙන්නවා. නිර්මාංශ වෙන එක හොඳයි. ඊට වඩා දිනු කරගන්න ඕන ಗುಣධර්ම භාගතුන් වහන්සේ අපිට පෙන්නවා. ඊටු මේ සීලය මේ නිර්මාංශ වීම ගුණයක් විදියට සැලකුවොත් එයාට සැබෑම පිළිගඳ කියන එක එයා ඒ පිළිගඳට යට වෙනවා නිර්මාංශ වීම කියන එක තිබුණට එයා පිළිගඳ ගහන පිළිගඳෙන් වැහිච්ච ශ්‍රාමගන්ධෙන් වැහිලා ගිය ශ්‍රාවකෙක් වෙනවා මොකද ලෝකේ ඇත්තම ආමගන්ධය තමයි මොකද්ද ඇත්තම ආමගන්ධය තමයි ආර්ය සීලයකින් කඩා වැටෙන එක ඒකයි මෙතන මතු කරන්නේ එතකොට ආර්ය සීලයක් නැති තැන ගඳ ගහනවා සීලේ සුවඳනි විහිදෙනවා කියලා කියන්නේ සීල් සුවඳ කියලා මිනිස්සු නිකන් කතාවට කියන්නේ සීලයක් නැති තැනක ගහන පිළිගඳ තියෙනව නේද ඒක මස් වලට වඩා භයානක ගඳක් ඒක හරි දුර්ගන්ධයි ඒක සංසාරයේම ගඳ ගස්සනවා ඒතු සීලයක් නැති තැනක ඒ කියන්නේ ආර්ය සීලයකින් ශක්තිමත් නොවිච්ච තැනක යම් ශ්‍රාවකයෙක් මෙබඳු මේ මාංශ වැළඳීම වගේ එකක් සැබෑවටම පිළිගඳ කියලා රැවටුනොත් පින්වත්නි එයාගේ හිත ගඳ ගහන එක නවත්තන්න බෑ බලන්න කොයිතරම් විනිවිද යන දේශනාවක්ද එහෙමනම් මම මට මේ මාංශ ගැන නෙමෙයි කියන්න උමනා සීලයක් නැති තැනක තමයි සැබෑම පිළිගඳ තියෙන ඒක අයින් කරන්න අමාරුයි නමුත් උයපු ව්‍යංජනයේ තියෙනවා නම් මොකක් හරි පිළිගඳක් ඒක අත හොදලා භාජනයේ හොදලා දවස් දෙකක් යනකොට ඒ ගඳ නිකම්ම පහ වෙලා යනවා පිරිසුදු කරාම හැබැයි සීලයක් නැති තැනක වදක චිත්තේ මත මෙතන තියෙනවා පාණාති පාතෝ වද ඡේද බන්ධනං සමහර අය නෝ මස් කන්නේ ඒුණට නෝනට තඩි බානවා සමහර අය ලොලු විබතුයි කන්නේ ඒුණට ගෙදර කොයි වෙලාවෙ තාරවුල් රණ්ඩු වෙනවා බැන ගහ ගන්න බැන අඬ ගහ ගන්නවා නමුත් ඒගොල්ලෝ මස් කන්නේ වද ඡේද බන්ධන ඒ වදක චේතනාව නිර්මාංශ වීමට වඩා භයානකයි නිර්මාංශවීමට වඩා භයානක. ඒවා තමයි ලෝකේ ඇත්තම පිළිගඳ කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාලා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යෝ ඉද කාමේසු අසඤ්ඤතා ජනා රසේසු ගිද්දා අසුචි කම්මිස්සිතා නත්තික දිට්ටි විසමා දුරන්නයා ඒ සාම ගන්ධෝ නහිමංස භෝජනං යම් කෙනෙක් යේ ඉද කාමේසු අසඤ්ඤතා ජනා කාමසැපයෙන් විකල් වෙලා නම් ඒ කියන්නේ පංචකාමීන් එයා විකල් වෙලා ඇසට ඇස ඉදිරියට එන රූපෙන් එයා මුසපත් වෙනවා මස් කන්නේ වුණාට කන ඉදිරියට එන ශබ්දෙන් මුසපත් වෙනවා නාසයේ ඉදිරියට එන ගඳ සුවඳින් මුසපත් වෙනවා දිව ඉදිරියට එන රසින් මුසපත් වෙනවා මස් නිමේ සමහර දිව ඉදිරියට එන රසයේ සමහර මුකුණු වෙන්න පුළුවන් පොල් සම්බෝල වෙන්න පුළුවන් ලුණු මිරිස් වෙන්න පුළුවන් මුං ඇට වෙන්න පුළුවන් කිරිබ මුසපත් වෙනවා ඒවා නිමිති අනුනිමිති හිතේ ලියා ගන්නවා රසයේ ගැන හැබැයි මස් නෑ ඒකේ මස් නෑ යේ ඉද කාමීසු අසඤ්ඤතා ජනා කම් සැපෙන් විකල් වෙලා විකල් වෙලා ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඒ කම්සැකපේෙන් විකල් වෙච්ච තැනක එතන සීය නෑ එකන සතිය නෑ එකන සතිපට්ටානේ නෑ මොකද සතිපට්ටානේ නැතිවෙන්න නැතිවෙන්නනේ පුද්ගලය පින්වත්නි කම්සැපෙන් විකල් වෙන්නේ කම්සැපෙන් විකල් වෙනවා සීය නෑ ඒකෙන කාම සම්පත්තීන්ගෙන් විකල් වෙනවා පංචකාමීන් මුසපත් වෙලා සතිමත් බව පිරිහිලා
සතිමත් බව පිරිහිලා. ඊළඟට කියනවා රාගේසු ගිද්දා අසුචි කම්මිස්සිතා. ඒ කියන්නේ අකුසල් සමග එක් වෙලා රස්සෙයින්ම ගිජු වෙලා වාසය කරනවා. අකුසල් එක්ක එකතු වෙලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අකුසල් ධර්මයන්ගෙන් එකතු වෙලා වාසය කරනවා. රසයෙන් ගිජු වෙලා වාසය කරනවා. ඒ වගේ තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නත්තික දිට්ටි විසමා දුරන්‍යා ඒ සාමගන්ධෝ නහි මාංස භෝජනා. එයාට එතකොට ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කියලා කුසල කුසල් තෝරගන්න බෑ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මී වැටෙන්නේ නැහැ. මොකද්ද පටිච්ච සමුපාදය ගැන අදහසක් නැහැ. ඒ නැති තැනක මොකක්ද කාමයන්ගෙන් ගිජු වෙච්ච තැන, රසයෙන් ගිජු වෙච්ච තැන, සිහිනුවන විකල් වෙච්ච තැන, ඒ කියන්නේ සතිපට්ඨානින් නැති තැන. පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මයේ උඩට පහළට බලන්න බැරි වෙච්ච තැන, අකුසලය මෙයයි කුසලය මෙයයි කියලා තෝරගන්න බැරි වෙච්ච තැන ගඳ ගහන එක භයානකයි කියනවා පිළිගඳට වඩා. ඒතකොට එහෙමනම් අපිට කොච්චර ගුණධර්ම තියෙනවද පිළිගඳට වඩා හිතන්න. මොනතරම් ಗುಣධර්ම මත අපි ශක්තිමත් පිය යුතුද බලන්න. පංචකාමයන්ගේ යථාර්ථයේ තේරුම් අරගෙන කාමයන් පදනම් කරගෙන රාගේ පටිගේ හදන්න නැතුව ඉන්න එක තමයි ලෝකේ ಗುಣධර්මය. සම්මා සතිය තුළ වාසය කරමින් සතිපට්ඨාණයෙන් ශක්තිමත් වීම තමයි ಗುಣධර්මය. අකුසල් සමග, ඒ කියන්නේ නීවරණ ධර්මයන් සමග සංයෝග නොවි වාසය කරන එකයි ಗುಣය. දහම, ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ උඩට පහළට බලන්න බැරි වීම, ඒ උඩට පහළට බලන එකයි ගුණය මතුවෙන්නේ. එතනයි නිවීම මතුවෙන්නේ. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කුසලේමයයි අකුසලේමයයි කිය තෝරගෙන කුසලේ නම් වූ නිර්වාණේ නම් වූ ප්‍රබල කුසලේ මතු කර ගැනීමයි ගුණය. ඒ ඔක්කොම අයින් කරලා මේ පිළිගඳක් ගැන හිත හිත ඉන්නවා නම් ඒක ලෝකෙ සැබෑ ගඳ නෙමෙයි කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ සාම ගන්ධෝ නහි මාංස භෝජන. බලන කොච්චර ගුණ ධර්ම හදා ගන්න තියෙනවද. එහෙනම් මේ ආම ගන්ධයක් එක පැටලෙන එක මොන තරම් නොමේරු වැඩක්ද? ආහාර මොකද මෙහිම කියන්නේ අද ඉන්නවා මේ පොඩි දේවල් අල්ලගෙන ඒව ගුණ ධර්ම විදියට උලුප්පලා දක්වන සමාජයක් අද තියෙන්නේ. එතකොට යාට අර සතිපට්ඨානිය තුල ශක්තිමත් වෙන්නේ එක පටිච්ච සමුප්පාදයේ තුලින් ජීවිතේ ගොඩනගා ගන්න එක ආධ්‍යාත්මික නොයි ಗುಣධර්ම මත ශක්තිමත් ඔක්කොම මගහැරිලා යන්නේ නැද්ද? මගහැරිලා යනවා. යේ ලූකසා ධාරුණා පිට්ටිමන්සිකා මිත්තද්දුනෝ නික්කරුණාති මානිනෝ අදාන සීලානච දෙන්ති කස්සචි ඒ සාම ගන්ධෝ නහි මාංස භෝජනං. දරණනු සිතක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැඩි සිතක්. ඒකට අපි කියන්නේ සාරම්භ තම්බ කියලා. ඔය ධර්ම නීව මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ උපක්ලේශ දැඩි සිතක් තියාගෙන ඉන්නවා. යේ ලූසක ධාරුණ පිට්ටි මන්සිකා ගතිගුණ හරි කුරුරුයි කට්ටගෛරාටකම වැඩි. මේ ඔක්කොම උපක්ලේශ හිතේ. එතකොට හිතේ කරුණාව නෑ, තෙතමනයක් නෑ හිතේ. අතිමාන්‍යයි හිත තුළ පැතිරිලා තියෙන්නේ. මේවා තමයි මහණෙනි ලෝකේ සැබෑ ගඳ. ඒ කියන්නේ තමන්ගේ හිත හදාගෙන නැත්තම් හිත තුළ නොයෙක් උපක්ලේශ තියෙනවා නම් එළවලු විබතුයි කෑවා කියලා යාගේ පිළිගඳ යන්නේ කියනවා. ඒ වගේම තමයි හිත කුණු වෙලා නැත්තම් හිත තුළ පින්වත්නි කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි මනෝභාවයන් පවතිනවා නම් බොහොම අනතිමානී ගුණයෙන් ලෝකයට විවෘත වෙලා නම් පින්වත්නියා කනදී වැදගත් නෑ. එතන සැබෑම ආමගන්ධය ඇත්තිනෑ. ආමගන්ධය එතන නෑ. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා කෝදෝ මදෝ තම්බෝ පච්චු පට්ටාපනාච මායා දුසූයා බස්සස මුස්සයෝච මානාති මානෝච අසබ්බි සත්තවෝ ඒ සාම ගන්ධෝ නහි මංස භෝජනං.
හිත තුළ ක්‍රෝධය ඇවිලෙනවා. මොකද එයා එයා මේ මේ ක්‍රෝධය තුළ පවතිනවා නම් පින්වත්නි ධර්මයෙන් හිත ගිනි තියාගන්නම වෙනවා. මේවා පුච්චලා දාන්න නැතුව කවදාවත් නිවනට හිතපත් කරගන්න බෑ. සමහර අය හිතන ඉන්නවා මේ මොනවාරි දැන් ආදිසේවා තුම්බලකට කෑල්ලක් හරි කෑවොත් ඒක සමාධියට බලපායි. එහෙම බලපාන්නේ නෑ. උත්පලවන්නා රහත් තෙරණිය මේ කැලේ පිරිසක් උයලා ඉතුරු වෙච්ච මාංශයක් ගහක එල්ලලා ගියා. කවුරු හරි කෙනෙක් අවශ්‍ය කෙනෙක් ගණිත්වා කියලා මේක උත්පලවන්නා තෙරණිය දැකලා මේක ජීවර පටිග්ගහන විනී ශික්ෂාපදේ තියෙන්නේ. බලන්න විනී පිටකේ තියෙනවා. මේ මාංශය අරගෙන ඇය බොහොම හොඳට දානේ ඒක හොඳට පිළියෙල කරලා බුදුරජාන් වහන්සේට අරන් ගියා අහසින්. ඒතර මාංශයක් අතේ දරාගෙන යන එක ඇගේ චිත්ත සමාධියට බලපෑවද නැහැ. මාංශය අරන් යන එක ඇගේ චිත්ත සමාධියට අඹමල් රේණුවකවත් බලපෑමක් කළේ නැහැ. ඒතර මේවා ගුණධර්ම විදියට සැලකුවොත් අපිට ගුණධර්ම වලට ඉඩ නැති වෙනවා. අන්න ඒකයි අපි මං අද මේ කාරණේ කියන්නේ. මොකද මේ ස්වල්ප දේවල් ගුණයන් විදියට සලකාගෙන පිරිහිච්ච සමාජයක අපි ඉන්නේ. ඊට වඩා බලන්න ක්‍රෝධෝ මදෝ තම්බෝ පච්චුට්ඨාපනාච ක්‍රෝධයේ මදයේ දැඩි බව එකට එක කරන එක මායා උසූයා බස්සස මුස්සයෝච මායාව ඉරිසියාව පුරසාරන් දොඩවන එක මානාති මානෝච අසබ්බි සන්තවෝ මාන්නේ ඉදිමිලා අසත්පුරුෂයා සමගම එකතු වෙලා වාසය කරනවා නම් එතනට ධර්මයට ඉඩක් තියෙයිද? සතිපට්ඨානයට ඉඩක් තියෙයිද? සතර සම්‍යප්ප්‍රදාන වීරියට ඉඩක් තියෙයිද? ඉරිදිපාද ධර්ම වඩන්න පුළුවන් වෙයිද? ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙයිද? බොජ්ජංග ධර්ම වැඩෙයිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙයිද? වැඩෙන්නේ නැහැ. මේ ටික වැඩෙන්නේ නැත්නම් පින්වත්නි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයිද? පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ මේ හිත ගඳ මීමයින් හිත ක්‍රෝධයේ මදේ දැඩි බව එකට එක කරන එක පුරසාරන් දොඩවන එක මාන්නින් ඉදීමීම මේ අසත්පුරුෂයා සමග මේකතු වෙලා වාසය කරන එක මේවා තියෙනවා නම් පින්වත් නිතන සැබෑම පිළිගඳ ඒකයි. සැබෑ ඒ එබඳු චර්යාවක් තියෙන තැනක එයා නවතින්නේ නිරෙයින්. එයාට මෙහි නවතින්න බෑ. එයා නවතින්නේ පින්වත් නිරෙයින්. නිරේ දක්වා මෙයාගේ ජීවිතේ ගාසාගෙන යනවා. ඒ කාටවත් නවත්තන්න බෑ. හැබැයි යා මස්නුකනවා කියලා එකට විකල්පයක් නෙමෙයි. මස්නුකනවා කියලා එක ඒකට අපිට පින්වත්නි විකල්පයක් විදියට අපිට විකල්ප යෝජනා කරගන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට භාග්‍යතුන් හන්සේ මතක් කරනවා යේ පාප සීලා ඉනගාත ඌසක. බුද්ධ දේශනාවේ තියෙනවා යේ පාප සීලා ඉනගාත සූචක. චෝහාර කූටං ඉද පාටි රූපිකා. භාගතුනාන්සේ මතක් කරනවා තමන්ගේ ගුණධර්මවල බරපතල කඩාවැටීමක් තියෙනවා නම් ආජීවය අපිරිසුදු වෙලා නැහැ. කියන්නේ සම්මා ආජීවය නැහැ. ඒ කියන්නේ පවටම හිත බර වෙලා නම් පවටම හිත බර වෙලා නම් දස අකුසලයටම හිත බර වෙලා නම් ඒ බර වෙච්ච තැනක ඒ හිත ගඳ ගහනවා කියනවා ඒක මාංශයකට වඩා බරපතලයි කියනවා ඒ ගඳ. මොකද ඒ ගඳ නිසා යා සංසාරේම ගඳ ගහනවා ඒ පිළිගඳ. එතකොට දැන් පිළි මේ අපි කතා කරන මේ මාංශයෙන් එන ගඳ භාජනය හොදගත්තාම නැති වෙනවා. භාජනය හොදගත්තාම යවුල ලිහෙනවා. හැබැයි මේ කියන කතාව ඊට වඩා ගැඹුරු කතාවක්. ඒ කියන්නේ පින්වත්නි අහකුලලා කිව්වොත් යම් තැනක ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් භාවයක් ශ්‍රාවකයා තුළ නැද්ද ඒ නැතිතා කාලයක් එයාගේ හිත ගඳ ගහනවා මස්නුකෑමට වැඩක් නෑ. යම් තැනක මෙතන දැන් මේ කිව්වේ සම්මා ආජීවය ගැන. යම් තැනක ආර්යෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් එයාගේ පාත්‍රයට වැටෙන්නේ මොනවද කියන එක වැදගත් නෑ. ආර්යෂ්ටාංගික මාර්ගයේ තුලින් යා මුළු ජීවිතේම සුවඳවත් කරගන්නවා. ඒකේ අග්‍රතම ප්‍රතිලාභය විදියට එයාට නිවනට හිතපත් කරගන්න පුළුවන්. නිවනට හිතපත් කරගන්න පුළුවන්. යේ ඉද පානේසු අසඤ්ඤතා ජනා පරේස මා දහාය විහේස මුයුතා. දුස්සීල ලුද්දා පරුසා අනාදරා ඒසාම ගන්ධෝ නහි මංස භෝජනං.
මේ ලෝකයේ මේ තමන් උපමාවට අරගෙන ලෝකයා දිහා බලන්න බැරි තරම් තමන්ගේ හිත තුල අකාරුණික භාවයම මතුවලා නම් තමන් දිහා බලලා මගේම තත්වයක් තමයි ලෝකයේ සියලු සත්වයන් තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා දයාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝකයේ දිහා බලන්න බැරි නම් එතකොට තවත් කෙනෙකු රිදවන රිදවුම් සහිත චින්තනයක්ම නම් පවතින්නේ දුස්සීල ලුද්දා පරුසා අනාදරා සීලය කැලැල් වෙලා නම් සීලය සිදුරු සහිතයි නම් බොහොම කුරිරු නපුරු හැසිරීම් නම් එයාගේ තියෙන්නේ දයාව කරුණාව මෛත්‍රිය අනුකම්පාව සෙනෙහස මීම හිත තුල නැත්තං පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මානව ගුණධර්මවල කඩා කියන්නේ මේ මානව ගුණධර්මවල උච්චතම අවස්ථාව තමයි නිවන මේ මානව ගුණධර්මවල ඉහළම අවස්ථාව නිවන එතකොට ඒ නිවනට පත්වීම කෙසේ වෙතත් පින්වත්නි යාට මේ ජීවිතේ ගඳ ගහන එක නවත්ත ගන්න බෑ මේ ලෝකේ මේ ජීවිතේ ගඳ ගහන එක නවත්ත ගන්න බෑ මේ ලෝකේ සැබෑම ආම ගන්ධේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අන්න ඒ විදිහටයි සැබෑම ආම ගන්ධේ ඒතේසු ගිද්දා විරුද්ධාති පාතිනෝ නිච්චුයුතා පෙච්ච තමන් පජන්තියේ පතන්ති සත්තා නිරයන් අවන්සිරා ඒසාම ගන්ධෝ නහි මංස භෝජනං තමන්ගේ ජීවිතය තුළ පවටම බර වෙලා නම් අවිද්‍යාවෙන් යටිකුරු වෙලා නම් එගෙන අවිද්‍යාවෙන් යැවහිලා දුක කියන්නේ මෙයයි දුකේ හට ගැනීම මෙයයි දුකේ Nirodhe මෙයයි දුක්ඛ Nirodhagamini ප්‍රතිපදාව මෙයයි කියලා තේරෙන්නේ නැහැ. ඇයි? යටිකුරු වෙලා. එතකොට යටිකුරු වීමේ උච්චතම ප්‍රතිලාභී විදියට යන්න මොකද්ද හම්බ වෙන්නේ? පතන්ති සත්තා නිරයන් අවන්සිරා. එයා පතන්ති. ඇද වැටෙන්නේ කොහෙටද? නිරයන් අවන්සිරා. නිරේට යන විදියට නම් එයාගේ චර්යාව තියෙන. ඒ කියන්නේ සම්පූර්ණ ලෝකයේ අවිද්‍යාවෙන් වැහිලා නම් දුකත් දුකේ ඇතිවීමත් දුකේ නිරෝධයත් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවත් කියන එක දන්නේ නැත්නම් දෘෂ්ටිගත වෙලා නම් එක එක දිට්ඨීන්ට අහුවෙච්ච හිතක් නම් එයා තුල පවතින්නේ. එබඳු දෘෂ්ටීන්ට අහුවෙච්ච හිතක් තියෙන පුද්ගලයා තුල තමන්ගේ හිත ගඳ ගහන එක කවදාවත් නතර කරගන්න බෑ. එයාගේ හිත ගඳ ගහනවා. එයාගේ හිත ගඳ ගහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා න මජ්ජ මන්සං නානාස කත්තං න නග්ගියං න මුණ්ඩියං ජටාජල්ලං කරා ජිනානි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේක බොහොම දීර්ඝ විස්තරයක්. අපිට මේ දේශනාවට කාලය යන නිසා මම කෙටියෙන් කියන්නම්. මස් මාළු මේවා මොකක්වත් කන්නේ නැති බොහොම නග්න ශරීරයක් තියෙන මුඩු හිසකුත් තියෙන ජටා මඩුලු දරාගෙන ඉන්න න නග්ගියං න මුඩ්ඩියං ජටා ජල්ලං නග්න ශරීරයක් තියාගෙන මුඩු හිසකුත් තියන කොණ්ඩෙත් කපාගෙන තට්ට ගාගෙන ජටා මඬුලුත් තියාගෙන ගෝණසම් තවරාගෙන ඔය හිමාලයේම තවරාගෙන ගිනි දෙවියොත් පුදාගෙන පාන්දරට ගිනි දෙවියොත් පුදාගෙන ලෝකේ තියෙන නොයේක් තාපස ධර්මයන් යේ චාපි ලෝකේ අමරා බහූතපා ඒ කියන්නේ ලෝකයේ තියෙන නොයේක් අමර තපස් රකින්න නොයේක් තාපස ධර්මයන් තියාගෙන යාග හෝම මන්ත්‍ර මේවා ඔක්කොම හොය හොයා ඉන්නවනම් බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒවායින් කවදාවත් ලෝකේ පිරිසුදු භාවයක් හම්බ වෙන්නේ නැහැ. අන්න බලන්න බුදුරජාන් වහන්සේ මතක් කළා යම් වෙලාවක මස් මාළු කන්නේ නැතුව නග්න ශරීරයකුත් තියාගෙන බාගෙට වේලි වේලි කකා
මුඩු හිසකුත් තියාගෙන ජටා මඩුලුත් දරාගෙන ගෝණහම පොරවගෙන ගිනි දෙවියොන්ටම පුද පුද පේන්නේ නැති දෙයියන්ට කිය කිය ලෝකේ නොයේ කමර තපස් රැක රැක යාග හෝම මන්ත්‍ර ඍතු ගුණ මේවා කිය කිය මේවම හොය හොය වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කිසි දෙයකින් පිරිසුදු වෙන්න බෑ කියලා. එක එක දෘෂ්ටිගත වෙච්ච මිනිස්සු. ඒ වගේම එයාට ඊතර වෙන්නත් බෑ කියනවා. ඊතර වෙන්නත් බෑ කියනවා. සෝතේසු ගුත්තෝ විදතින්ද්‍රියෝ චරෝ ධම්මේ ටිතෝ අජ්ජව මද්දවෝ රතෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංඝාති ගෝ සබ්බ දුක්ඛ පහීනෝ න ලිප්පති දිට්ඨ සුතේසු දීරෝ. යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් රැකගෙන ලෝකේ සදාතනික ධර්මී තුල හැසිරෙනවා නම්, මොකද ලෝකේ සදාතනික ධර්මී හේතුන් නිසා හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. මේ ලෝකේ හේතුන් නිසා හටගත් ඵල ධර්ම ටිකක් තියෙන ලෝකේ පැටලිලා හරියන්නේ නැහැ. මා විසින් පටිපදා සහිත විය යුතුයි. ප්‍රතිපදාවට පිවිසෙන්න ඕන. එතකොට එයා දහම තුල රැඳෙනවා. මොකක්ද දහම? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. භාවිතත්තා කියලා අපි මුලින්ම දේශනාවේ පටන් ගත්තේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එච්චරයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල රැඳෙනවා. ධම්මේ ටිතෝ ධර්මයේ තුල එයා රැඳෙනවා. අජ්ජව මද්දවෝ රතෝ මෘදු වෙච්ච ඊ타ම සියුම් හදමඩලක් සහිතව ඇද නැති අඩුපාඩු නැති ජීවිතයක් එයාට හම්බ වෙනවා. ඒ වගේම කෙලෙස් සහිත ජීවිතයට ගරහා කරමින් දුක නසල දාන්න, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලකට යා බැහැගෙන ඉන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලකට යා බැහැගෙන ඉන්නවා. ඊට පස්සේ බොහොම ලස්සන දෙයක් පැහැදිලි කරනවා. ලෝකේ අහන දකින දැනෙන හිතෙන හැම දෙයක් තුළම නොඇලී වාසය කරනවා. ලෝකේ අහන දකින දැනෙන හිතෙන ලෝකේ කෙරෙහි නොඇලී වාසය කරනවා. අන්න එයා තමයි ලෝකේ සැබෑම පාරිශුද්ධ කෙනා. බලන්න කොච්චර ලස්සන දෙයක්ද. එයා තමයි ලෝකේ ඇත්තටම පිරිසුදු වෙච්ච කෙනා. පිරිසුදු වෙනවා කියන්නේ අන්න ඕකටයි කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේගේ දේශනාව තුළ තියෙනවා මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන කෙනෙක් සීලය තුළින් ශක්තිමත් නම්, සමාධිය තුළින් ශක්තිමත් නම්, ප්‍රඥාව තුළින් ශක්තිමත් නම්, සන්නද්ධයි නම්, ඒ සන්නද්ධ වීමමයි පිරිසුදු වීමේ පාර, පිරිසුදු වීමේ මාර්ගය. කණ කෑම ටික නෙමෙයි. යැපීම පිණිස නම් කන්නේ, යැපීම පිණිස ලැබිච්ච සියලු දේවල් පිරිසුදුයි. ආහාරයේ ඉලක්කයේ යැපීම නම් බඹසර ජීවිතයට අනුග්‍රහය නම්, ඒ බඹසර ජීවිතයට අනුග්‍රහය පිණිස යම් කෙනෙක් ආහාර ටික ගන්නවා නම් ඒක පිරිසුදුයි. සුත්වාන බුද්දස්ස සුභාසිතම් පදං නිරාම ගන්ධං සබ්බ දුක්ඛප්පනෝදනං. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ සුභාසිත පද යම් කෙනෙක් පිළිගන්නවා නම් ඒ පිළිගන්න කෙනාට ධර්මීය තුලින් සැනසෙන්න පුළුවන්, දුක නිවා ගන්න පුළුවන්, තථාගතයන් වහන්සේගේ ධර්මීය තුල ජීවමාන වෙන්න පුළුවන්. ඒතර මේ ජීවමාන වීම මතුවෙන්නේ ආහාරයේ මතවත් නෙමෙයි, තමා තුල ගොඩ නැගෙන ආධ්‍යාත්මික ගුණධර්ම මතයි, හිත පිරිසුදු කර ගැනීම මතයි, සීල සම්පත්තිය තුළ, චිත්ත සම්පත්තිය තුළ, දිට්ඨ සම්පත්තිය තුළ, ආජීව සම්පත්තිය තුළ ශක්තිමත් වීම මතයි. එබඳු ශක්තිමත් වීමක් නැත්තම් බුද්ධ ශ්‍රාවකයා තුළ එයාට එළවලු ඉබතුයි කනවා කියලා අභිමානයක් නැහැ. දැන් මට මේ අවසාන එක දෙයක් කියන්න ඕනේ.
නිර්මාංස කෙනෙක් ඉන්නවා නම් ඒක ඉතා ඉහළ ගුණ ධර්මයක්. ඒක හොඳ දෙයක්. ගුණ ධර්මයක් කිනොට වඩා ඒක හොඳ දෙයක්. ඒක හොඳයි. ඒක දිගට පවත්වන්න. හැබැයි ගුණයක් කියලා හිතන්න එපා. ඔබ දිනු කරගත යුතු වැඩි යුතු ගුණ ධර්ම තියෙනවා. මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒවා තමයි ගුණ. නිර්මාංස වීමෙන් අවබෝධය කරා යන්න පුළුවන් නම් භාග්‍යතුන් හන්සේ අපිට ඔක නොකිය ඉන්නෙත් නැහැ. නොකිය ඉන්නෙත් නැහැ. මොකද උන්වහන්සේ ආහාරයෙන් විමුක්තිය හොයපු කෙනෙක් කැලෑවට ගිහින්. උන්වහන්සේට ආහාරයෙන් විමුක්තියක් හම්බුනේත් නැහැ. ඒ නිසා ඒකත් එක්ක ගුණ ධර්ම දිනු කරන්න. ඒක ගුණයක් විදියට තියාගෙන පටිගයම වඩාගෙන තමන් වවුලුවාගෙන ජීවිතේ ගෙවන් දෙපා. එබඳු ජීවිතයකින් තොරව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන ඉතා සුන්දර හදමඩලක් සහිත ශ්‍රාවක භාවයකට මේ බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි නිමා කරනවා දේශනාව. අද දේශනාවේ දායකත්වය DM අතුකෝරල මහත්මයා විසින් දායකත්වය දරලා තියෙනවා. ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා අතුකෝරල මහත්මයා ඇතුළු පින්නතුන් බලාපොරොත්තු වෙනවා කොස්ගම පොලිසිය ඉදිරිපිට අංක 508-26 ලිපිනේ පදිංචි මහනුවර මහනගර සභාවේ සේවය කළ විශ්‍රාමික විදුලි ඉංජිනේරු DM අතුකෝරාල මහත්මාගේ 80 වන ජන්මදිනය වෙනුවෙන් 2021 දෙසැම්බර් 19 වන දිනට යෙදී තිබුණ ජන්මදිනයේ නිමිත්තෙන් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. අපි ඒ ඇත්තන්ට මේ උතුම් කුසලානිසංස ධර්මයන් අනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. භවගාමී ජීවිතේ වඩා සුවපත් කර ගැනීම පිණිස විශ්‍රාමික විදුලි ඉංජිනේරු DM අතුකෝරල මහත්මයාට ජන්මදින සැමරුම් පින්කමක් හැටියට මේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ ධර්මදේශනා මේ කුසල් බලයෙන් එතුමාගේ දයාබරණීය බිරිඳ වන කාන්ති අතුකෝරල මහත්මියටත් පුතුන් දෙදෙනා වන දයානින්දික, ප්‍රභාත් වජිරංග, චාම් සුරංග යන අයටත්, ලේලියන් දෙදෙනා වන රවීන්ද්‍රා කුමාරි, නදීකා මනෝරි කියන ඒ පින්නතුන්ටත්, කොස්ගම පොලිසිය අසල පදිංචි නිමල් වික්‍රම මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. උතුම් නිවන් පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් සියලුම ඥාතීන්ට අනුමෝදනා කරලා තියෙනවා. සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. රට දැය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ටත්, දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා සියලු දෙනාටත්, කාර්ය මණ්ඩලයටත් උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ලෝව පුරා පැතිරී පවතින කොවිඩ් වසංගත තත්ත්වය ඉතාම ඉක්මනින් සමනය වෙලා සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සිත ශාන්තියම සැලසේවා කියන අදිෂ්ඨානයක් ඇතුව අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් උපකාර වේවා. සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානය සහිතව ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.